ආයුබෝවන් wheel alignment ගැන හරියටම දැනගනිමු. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ wheel alignment ගැන. wheel alignment කියලා හඳුන්වන්නේ වාහන suspension පද්ධතිය නිවැරදිව සීරු මාරු කිරීම. එහිදී වාහනේ ටයර් පොළව මත ගැටෙන ආකාරය ඉතාමත් නිවැරදිව සකස් කරන අතර වාහනේ හැසිරීමේ හැකියාවත් ඒ මගින් වැඩි දියුණු වෙනවා. වාහනේ wheel alignment දෝෂයක් තිබෙනවා නම් මේ කියන ලක්ෂණ ඔබේ වාහනේ තිබෙන්නට පුළුවන්. වාහනේ ධාවනයේදී එක පැත්තකට ඇදී යාම ටයර් ක්‍රමවත්ව ගෙවීම වංගු ගැනීමේදී හැසිරවීම අපහසු වීම සුක්කානම තදවීම සහ යම් වෙවුලිල්ලක් හට ගැනීම මේ දේවල් ඇති වෙන්නේ වාහනේ wheel alignment අගයන් වෙනස් වීම නිසායි. wheel alignment අගය වෙනස් වන්නත් බලපාන සාධක කිහිපයක් තිබෙනවා. අබලන් මාර්ග සහ වලවල් මතින් ධාවනය කිරීම, මාර්ගයේ තිබෙන බාධක මතින් අපරීක්ෂාකාරීව ධාවනය කිරීමත් නිසා වාහනේ suspension පද්ධතියේ යම් යම් වෙනස්කම් ඇති විය හැකියි. wheel alignment වල සුළු වෙනසක් හෝ තිබේ නම් දැනගත හැකි ආකාර කිහිපයක්ම ඔබට මේ වීඩියෝ එකෙන් කියා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලක්ම ඔබට ඉතාමත් පහසුවෙන් කරගත හැකි. ප්‍රථමයෙන්ම වාහනේ සියලුම රෝදවල වායු පීඩනය නිවැරදි කළ යුතුයි. වාහනේ ඉදිරිපස ටයර්වල කට්ටා ගෙවී තිබේ නම් ඔබ කරන පරීක්ෂණයේ ප්‍රතිඵල වැරදෙන්න පුළුවන්. ඒ නිසා වාහනේ හොඳම තත්ත්වයේ පවතින ටයර් යුගලයක් ඉදිරිපස රෝදවලට දැමිය යුතුයි. මේ සඳහා අඩුවෙන් ගෙවී තිබෙන පසුපස ටයර් භාවිතා කරන්නත් පුළුවන්. දැන් කෙලින් තිබෙන කාපට් මාර්ගයක් තෝරගන්න. වාහන තදබදයක් නොමැති වෙලාවක් නම් වඩාත් සුදුසුයි. ඉන්පසු සුක්කානමින් අත නිදහස් කරලා අව වශයෙන් මීටර 200ක් පමණ දුරක් ධාවනය කරන්න. මේ කාලය තුලදී වාහනය පැත්තකට ඇදී යාමකින් තොරව කෙලින් ඉදිරියට ගමන් කරන්නේ නම් වාහනය wheel alignment වල වෙනසක් සිදු වෙලා නැහැ. ඊට අමතරව මේ පරීක්ෂා කරගත හැකි තවත් ආකාර කිහිපයක් තිබෙනවා. එනම් වාහනය කෙලින් ධාවනය කරන අවස්ථාවක සුක්කානම මධ්‍යස්ථව නොවේ පැවතීම, විවිධ වේග සීමාවන් වලදී වරින් වර සුක්කානමේ වේවුලීමක් හට ගැනීම, වංගු සහිත මාර්ගයක ගමන් කර නැවත කෙලින් මාර්ගයකට අවතීර්ණ වීමේදී රෝද ස්වයංක්‍රීයව මධ්‍යගත පීඩීමට නොපැමිණීම, ඉදිරිපස ටයර්වල එක පැත්තක පමණක් කට්ට ගෙවි යාම එම ආකාර අතර ප්‍රධාන වෙනවා. මේ දේවල් ඔබේ වාහනේ තිබේ නම් wheel alignment කිරීම ගැන අවධානය යොමු කළ යුතුයි. වාහනයක රෝද හතරම මධ්‍ය රේඛා සමාන්තරව පිහිටා තිබිය යුතුයි. කුමන වාහනය වුණත් කාලයක් ධාවනය කිරීමෙන් අනතුරුව නිෂ්පාදකයින් විසින් සකසා තිබෙන සීරු මාරු කිරීම ස්වාභාවිකව වෙනස් වීම වලට ලක් වෙනවා. ඒ අතර සස්පෙන්ෂන් පද්ධතිය වෙනස් වීම, දුනු වල හැඩය වෙනස් වීම, බෝල් ජොයින්ට් වෙනස් වීම සහ බොඩි එච් අස්සේ සිදුවන නැවීම් පුළුවන්. එසේ වෙනස් වන කෝණයන් මොනවාදයි සොයා බලා නැවත සීරු මාරු කිරීම wheel alignment පරීක්ෂාවකදී සිදු කරනවා. එසේ වෙනස් කරන හැඩතල සහ කෝණයන් මොනවාදයි මීළඟට සොයා බලමු. එහිදී කැම්බර් කෝණයත්, කැස්ටර් කෝණයත්, ටෝ කෝණයත් පරීක්ෂා කිරීමත්, ඒවා වැරදි නම් නිවැරදිව සීරු මාරු කිරීමත් wheel alignment වලදී සිදු වෙනවා. ටයර් එකක පැත්තක් ගෙවි යාමට මූලිකම හේතුව තමයි කැම්බල් කෝණය. ඕනෑම වාහනයක රෝද පොළව මත ගැටී පවතින ටයර් පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම පොළවෙහි ස්පර්ශ විය යුතුයි. නමුත් වාහනයකට බරක් යෙදීමත් සමග ටයරය ඇතුළු පැත්තට ඇලවීමට උත්සාහ කරනවා. එවිට ටයරයක එක් ධාරයක් පමණ පොළවේ ගැටී පෙරලීම නිසා ගෙවීම එක් පැත්තකට පමණක් සීමා වෙනවා. වාහනයේ ඉදිරි සිට බැලූ කල රෝදේ ඉහළ කෙළවර පිටතට නෙරා තිබේ නම් පොසිටිව් කැම්බර් ලෙසත්, ඇතුළට නෙරා තිබේ නම් නෙගටිව් කැම්බර් ලෙසත් හඳුන්වනවා. වාහනේ රෝද ඍජුවම පවතින්නේ නම් 0 කැම්බර් නොහොත් කැම්බර් කෝණය ශුන්‍ය අගයක් ලෙස දක්වනවා. වාහනයක පොසිටිව් කැම්බර් එකක් තිබීමෙන් වාහනේ හැසිරවීම පහසු වන අතර සුක්කානමට වාහනේ දක්වන ප්‍රතිචාරයත් වැඩි කරනවා. බර පැටවීමේදී වාහනේ රෝද ඇතුළට නැවීම වැළැක්වීමට පොසිටිව් කැම්බර් එකක් පවත්වාගෙන යාම වැදගත්. ඒ නිසා සාමාන්‍ය ඕෆ්‍රෝඩ් වාහනවල සහ බර වාහනවල තිබෙන්නේ පොසිටිව් කැම්බර් එකක්. මේට සාපේක්ෂව නෙගටිව් කැම්බර් එකක් පවත්වා ගැනීමෙන් වාහනයක් වංගු ගැනීම පහසු කරනවා. බෙයරින්, බෝල් ජොයින් සහ සස්පෙන්ෂන් පද්ධතියේ කොටස් ගෙවි යාම නිසා කැම්බර් කෝණය වෙනස් වෙන්නට පුළුවන්. එමෙන්ම වාහනයට අධික බර පැටවීමත්, අබලන් මාර්ගවල වාහන ධාවනය කිරීමත් කැම්බර් කෝණය වෙනස් වීමට බලපාන තවත් හේතුවක්. මීළඟට කැස්ටර් කෝණය හඳුනා ගනිමු. වාහනයක පැත්තෙන් බැලූ කල ඒ සුක්කානමේ අක්ෂය රෝදයේ
තිරස් අක්ෂයට සාපේක්ෂව තිබෙන කෝණය කැස්ටර් කෝණය ලෙස හඳුන්වනවා. වාහනයේ සුක්කානම හැසිරවීම වංගු ගැනීමේ ස්ථායිතාවය සඳහා මේ කෝණය බෙහෙවින් බලපානවා. කැස්ටර් කෝණයේ ධන අගයක් ගැනීම මගින් සුක්කානමේ අක්ෂය රියතුරු දෙසට නැඹුරු වන අතර ඒ ඍණ අගයක් ගැනීමෙන් සුක්කානමේ අක්ෂය වාහනයේ ඉදිරිපසට නැඹුරු වෙනවා. අප දැන් 2 කෝණයේ දෙසට යමු. ඉහළ සිට බැලූ කල රෝදයේ කොපමණ ප්‍රමාණයක් ඇතුළට හෝ පිටතට හැරවි තිබේදයි මේ 2 කෝණයේ මගින් දැක්වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අද අපි ඔබට මේ වීඩියෝෙන් අරන් ආවේ වාහනයක wheel alignment ගැන. මේ වගේම වාහන ගැන තවත් interesting වීඩියෝ එකකින් අපි ඉක්මනටම ආයෙමත් හම්බ වෙමු. ගැරජ් එක අපේ නාලිකාව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඔබේ අදහස පහලින් comment section එකේ දාන්න. එතෙක් ඔබේ රියතුරු දෑතට දෙවි පිහිටයි.